අදිය කැබිනට් ප්‍රකාශක ලෙස කිසි ලෙසකින් පාර්ලිමේන්තු විසුරු ඇරීමක් කැබිනට් බණ්ඩයට දැනුම් දුන්නේ. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව දැනුම් දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු ජනාධිපති වරණය පවත්වන්න. අමාත්‍යතුමා ප්‍රශ්න තුනක් අහන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇමෙත්තුමනි, දැන් රට බංකොලොත් කරපු අයට රට ගොඩ නගන්න බෑ කියලා විපක්ෂෙම සඳහන් කරනවා. ඉතින් එහෙම තීද්දි නැවත ඡන්දයකට යන එකත් තේරුමක් තියනවද කියලා ගැටලුවකුත් ඇවිල්ලා තියෙනවා. මේ අතර ජනාධිපති වරණය නොපවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට ජනාධිපතිතුමාගේ දුර කාලය ඉදිරියට වසර 5ක් දීර්ඝ කර ගැනීමට යම් කිසි සූදානමක් පවතිනවද ඇමෙත්තුමනි? කිසිසේත් නෑ. ජනාධිපතිතුමා මේ පදවිය භාරගත්ත දවසේ ඉඳන් ඉතා පැහැදිලිව සඳහන් කළා ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව. ඒ සඳහා අයවැයකෙනේ මුදල් වෙන් කළා. ඒ නිසා අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වර්ෂයේ නිමවීමට පෙර ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත යුතුයි. මූලික නීතියට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙනවා. කිසිසේත් කාලය දීර්ඝ කර ගැනීම ඒවා එක එක අය දකින හීන එවැනි කිසිම අපේක්ෂාවක් නෑ. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුළ තමයි රට ඉදිරියට ගමන් කරන්නට එතුමා අපේක්ෂා කරන්නේ. මතවරක් කැමැතිමනේ අහන්නේ, දැන් මේ ජනාධිපතිවරණය, මහමැතිවරණය, පළාත් සභා දැන් තුනම එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබතුමා පටන් ගන්නකොටම කිව්වා එක්තරා පුද්ගලයෙක් අර සපත කරලා දිවුරලා කිව්වා පාර්ලිමේන්තුව විසුරවනවා ලබන මාසේ 15 වෙනිදා කියනකොට. ඇත්තටම ඇමෙත්තුමා දැන් පාර්ලිමේන්තුව විසුරවනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. දැන් මමට කියන්න තියෙන්නේ රජයේ ආණ්ඩුව වෙනුවෙන් අදිය කැබිනට් ප්‍රකාශක ලෙස කිසි ලෙසකින් පාර්ලිමේන්තු විසුරු ඇරීමක් කැබිනට් බණ්ඩයට දැනුම් දුන්නේ. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව දැනුම් දුන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතු ජනාධිපති වරණය පවත්වන්න මැතිවරණ කොමසාරිස්තුමා විසින් අවශ්‍ය දිනවකවානු නියම කළේ මැතිවරණ ක්‍රියාවලිය මේ වර්ෂය තුළදී කරන බව. ඊළඟට දැන් ඔබතුමා සඳහන් කළා රට බංකොලොත් වෙච්ච අයට රට ගොඩගන්න බෑ කියලා. මේ රට බංකොලොත් වෙච්චයි කියලා කියන්නේ කවුද කියන එක ගැන නිර්වචනයක් තියෙන්න ඕනේ. මොකද රට බංකොලොත් වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැට්ටඩු කිරීම නිසාවත් COVID-19 වසංගතය නිසාවත් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ඉන්න සියලුම විශේෂඥයන්, ආර්ථික විද්‍යාඥයන්, මූල්‍ය විශේෂඥයන් අන්තර්ජාතික සංවිධාන පිළිගන්නවා මේ රට බංකොලොත් වීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ දශක ගණනාවක් තිස්සේ පටන් රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ ඔරොත්තු නොදෙන හිඟියක් පවත්වාගෙන යාමත් අන්තර්ජාතික ගෙවුම්තුලාවේ ජංගම ගිණුමේ හිඟියක් පවත්වාගෙන යාමත් නිසා තමයි රට බංකොලොත් වුණේ. පුද්ගලයෝ නිසා නෙමෙයි, ක්‍රියාවක් නිසා. රටකට ඔරොත්තු නොදෙන ආකාරයට අයවැය පරතරයක් පවත්වාගෙන යාමයි, ගෙවුම් ශේෂ පරතරයක් පවත්වාගෙන යාම නිසා තමයි ණය ගෙවා ගන්න බැරි තත්ත්වය ඇති වුණේ. ඒකට ඒ ඇතිවෙච්ච සිද්ධිය සඳහා මේක පළවෙනි අවස්ථාව නෙමේ. මේ තත්ත්වය ඇතිවෙන්න ගියා 2001 දී. නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාවේ ආර්ථිකය ආපස්සට ගිහිල්ල ඍණ 1.4ක් බවට පත් වුණේ 2001 වර්ෂයේදී. ඒ වෙලාවෙදී රට මෙලෙසින්ම මේ සියල්ල සිදුවන මීට වඩා අඩුවෙන් පොලි අනුපාතයේ කරටි කඩලා යන විදියට ඉහළ ගියා, විනිමය අනුපාතය ඉහළ ගියා, බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්න බැරි වුණා, තෙල් නැති වුණා, මේ ආර්ථිකයේ පරිපූර්ණ ඇස්තමේන්තු දාලා දාලත් ගෙනියන්න බැරි වුණා, වියදම් දරා ගන්න නොහැකි තත්ත්වය ඇති වුණාම අපි ආණ්ඩුවෙන් වෙන් වෙලා අලුත් ආණ්ඩුවක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒ ආණ්ඩුව විසින් මේ ඍණවෙච්ච ආර්ථිකය ධන බවට පත්කිරීමේ කාර්යභාරය එක වර්ෂයක් තුළදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයේ යටතේ එතුමා ඉෂ්ට කළා. ඒ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කේන් චොක්සිමේතුතුමා. මම මුදල් පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් හිටියා. ඒත් හේතු අරකයි. දිගින් දිගටම පවත්වගෙන ආපු අයවැය පරතරයත් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟියක් නිසා බාහිර කම්පනයන්ට ඔරොත්තු දෙන්න බැරි වෙලා ආර්ථිකය කඩා වැටුණා 2001. මේ තත්ත්වය නිවැරදි කරන්න රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශය හරහා ලංකා පාර්ලිමේන්තුවට විශේෂ නීතියක් ගෙනාවා.
ඒ නීතිය තමයි 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි බිල් කියලා වෙනම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කළා. ඒ පනතේ ප්‍රධාන කරුණු තුනක් නීතියක් බවට පත් කළා. පළවෙනි එක තමයි 2006 වන විට නොපියවා ඇති මුළු රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 65%ට අඩු කරන එක කොන්දේසියක්. 2006 වර්ෂයේ ඉඳන් 2013 වර්ෂයේ වෙන විට ණය ප්‍රමාණය 65%ට අඩු වෙනවා. 2006 ඉඳන් අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයේ 105 මට්ටම දිගටම ඊට පසු වෙන ආණ්ඩුත් පවත්වාගෙන යනවා. 3. රජය විදේශ ණයවලට හෝ වෙන ඒවට ඇපවෙන්න පුළුවන් දළදේශීය නිෂ්පාදනයෙන් 4.5ක් දක්වා පමණයි. ඒ නීතිය ඒ ආකාරයෙන් නිෂ්ඨ කළා නම් මේ රට කවදාක්වත් බංකොලොත් වෙන්නේ ඒක සහතික වශයෙන් සත්‍ය එකක්. මක් නිසාද යත් අයවැය පරතරයේ දළදේශීය නිෂ්පාදනයෙන් 105ට වඩා අඩු නම් ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වෙනවා. දෙවෙනි කරුණ නොපියූ ණය 65%ට අඩු කළා නම් මේ වගේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ණයවලට ඇපවීම 4.5 තියාගත්තේ නැත්නම්. අවාසනාවකට ඒ ආණ්ඩුව 2004 වෙනස් වුණා. වෙනස් වෙලා ආපු රජයේ මේ පනත වෙනස් කිරීම නිසා තමයි රට බංකොලොත් වුණේ. ඒ නිසා 2003 රට ගොඩගත්ත කෙනාම තමයි මේ 2023 නැවත වතාවක් රට ගොඩ ගැනීම භාර අරන් තියෙන්නේ. බංකොලොත් වෙච්ච අය විසින් ගොඩගත්තයි කියන කතන්දරේ සම්පූර්ණ සාවද්‍යයක්. මොකද 2003 මේ නීතිය මේ ආකාරයෙන් ඉෂ්ට කළා නම් ලංකාවේ පාර්ලිමේන්තුව ඊට පසු වෙන ආණ්ඩු ලංකාව කවදාවත් බංකොලොත් වෙන්නේ නැහැ.